ഇരകേതര ജീവിതേ മമ ഉർദു ദേകൈ ദേകാമാരക് ഇരകേതര എതനിങ് ഏഗോള മാഹിരേ ദാളന തുന്നേ മഗേ ദർവാംഗി അധ്യാപനേ കടാകപ്പൽ കരന്ന് എതോട മഗേ ലഘു ദിയനിയ വിവാഹവല ഹിതി ആ വിവാഹവേ ചെക്കനട ഔദു പഹക് ഹാംഗില ജീവത് വെന്ന സിദ്ധ ഉണ മഹീന്ദ്ര രാജപക്ഷ രാജേ പെർലന ഗാമ ഏദാ ഏലമയാ അല്ലന്നെ രടപുര പോസ്റ്റർ ഗഹല തിബ്ബ മഗേ ദിയനിയൻ ഗുവന്തുടുപലെൻ എനകോട റേ 12ട വിതര റേ ആത കൊണ്ണി തിയന കാമറൽട കീല ഉദേ 3 വെനകം പ്രശ്ന ഗന്നോ വിശ്വവിദ്യാലയ ഹിതപു ലമയ ഹമ ആകാരേമ്മ അപേ ബാങ്കുകു നിൻ സീൽ കള്ള കരണ തിയന ഹമ ജരാ വെഡമ കര അബൈ തിൻ ഏവകേ മങ് സലുന്നേ അപി കഥാ വേല മമ എലിയട എനകോട അവുരു ദേകാ വരി ഇന്ദല അവുരു പഹകിൻ വിതര തരുണ വേലാവേ മമ ഉദേ ഹാസ പിടി കര ഉസായിയൻ ഇല്ലഗത ട്രെഡ്മിൽ എകക് ഉസായിയൻ ഇല്ലഗത വെയ്റ്റ് ലിഫ്റ്റ് സർവമേ ഒക്കമ മട തിയന ആബാധ അണുവ യുദ്ധ ഇസുവാളിച്ച കനേക് മട മേ പഹസുകം ഓണി കിയല ඒවා පාවිච්චි කරලා කරලා මම එනකොට අවුරුදු පහකින් විතර තරුණ වෙලාවේ. එතකොට අපි කඩා වැටුන්නේ. මගේ ළමයින්ගේ විවාහ රෝමය පහ වුණා. ඒවා ඒවට මුණ දෙනවා දැන්. හැබැයි ඒගොල්ලොත් ඒවා නිර්භීතව මුණ දුන්නා ඒවට. හැමෝම කිව්වා රාජපක්ෂවලුට එක්ක කතා කරන්න ගිහිල්ලා හම්බ වෙන්න මගේ වයිෆ්ට ගිහිල්ලා හම්බ වෙන්න නිදාස් කරන්න මට අවුරුදු දෙකක් විතර රටෙන් එළිය හිටියොත් ඇති. සල්ලි දෙන්න කතා කරා. ඒ කිසිවෙලට අපි නවන්න බැරි වුණා. ඒක හන්දා අපට ඒ ගැන තමයි බුද්ධලික ආත්මාභිමානියක් තියෙනවා. අපි ඒ විදිහේ ජීවත් වුණා කියලා. අපි දකින්නවා මිනිහෙක් සමහරලාට බුදුමත් කිව්වානේ රිමාන්ඩ් එකේ ඉන්නකොට එහෙමත් කොච්චර මානසිකව වැටෙනවද කියලා. ඒකට එහෙනම් ඒ ගැන අපට ප්‍රශ්නයක් නැහැ. ඉදිරියට වුණත් කැපකිරීම කරන රට වෙනුවෙන් කරන කැපකිරීම නම් මම හිරගල් වලට රාජපක්ෂලාට ඒ කූඩු වලටයි ඒවට බය වෙන්නේ නැහැ. ඒක හන්ද ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. දැනුත් මම දැක්කා පෞගේ දාස්සලා මේ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තිබුණ හමුවේ ඒ සුමානයට පාරක් තියෙනවානේ. ඒක ඉදිරිය අපේ පැත්තෙන් එයා පැත්තට පැනපු පුරුෂයෙක් ඉන්නවා. අතන මෙතන ඉතින් ඒ චර්යාව කියලා වැඩක් නැහැ මිනිසුන්ගේ. ඒ පුද්ගලයායි තව අර වනජීවි බාරයි හිටිය අම්පාර පුද්ගලයෙක්. නතු වනජීවි බාරේට හැසිරෙන්නේත් වනජීවියෙක් වගේ සමහරවල්. ඒ දෙන තමයි යෝජනා කරලා තියෙන්නේ. මම බහුවියස්සලා කතා කරපු අනුව මම අත්අඩංගුවට ගන්න මම හිරේ දාන්න මගේ ෆීල් මාෂල් තන්ත්‍ර ගලවන්න කියලා යෝජනා කරාලු. ඉතින් ඒක හන්ද ඒ වටනම් අපි බය නැහැ. ගිය පාර මගේ ජෙනරල් තන්ත්‍ර ගලවලා මම ආපහු ආයේ ෆීල් මාෂල් කෙනෙක් වෙලා. මේ පාරත් ගැලෙව්වත් මීටත් උඩින් දෙන්න පුළුවන් නම්බුණාව තියෙනවා එංගලන්තයෙන් ෆීල් මාෂල්ලට දීපුවා. ඒවත් ලබා ගන්න පාර කපන්න තමයි ඒගොල්ලෝ හදන්නේ. ඒක හන්ද ඒ අංශය ගැන තරු ගැලවීම ඉරේ දෙමිල්ලගෙන අබ්බය නැහැ. අපේ රටේ එහෙම බවුල් නැහැ. බවුතරයක් ඉන්නේ රුපියල් 50. බන්ධනාගාරේ ඉන්නකොට බන්ධනාගාර නිලධාරීන්ගේ පඩිය රුපියල් 35000යි කියනවා. ඔව් ඉතින් එවනේ මේ අපේ රාජකාරී කරන පොලිස් නිලධාරීන් මටත් යුදහමුදාපති කාලේ තතට ආය රුපියල් 65000යි. යුදහමුදාපති හැටියට. පඩිය 80000යි. ඒතකොට මේ රටේ ජීවත් වෙන්න අමාරුයි. එහෙම රටක දූෂිත දේශපාලන සංස්කෘතිය මෙහෙවන්න ලේසි. එතකොට මිනිහෙකුට ටකරන් දෙකක් දැන් මගේ ඔෆිස් එකේ තියෙන අරියම කැල්ණියේ. ඔව්. ටකරමක් නැතුණත් මිනිස්සු යනවා. හාලේ වතුර ඉල්ලුණා ටකරමක් මංගාද්දුවන් යනවා. සාමාන්‍ය ලයිට් බිල රුපියල් 700 800 අර පොඩි පැල්පත්වල ඒක ගියා ගන්න බැරුව දුවගෙන යනවා. ඒ වගේ මිනිස්සු ගම් දවස් දෙකක් පැස්සොත් ගෙවල් වලට වතුර දානවා. 150ක් විතර පැල්පත් මගේ ආසනේ. දුවගෙන යනවා. ඒතකොට මට 1000ක් පැස්සොත් මට ලක්ෂ 3 4ක වැඩක් ඒ කාලේ. දැන් 1000ක් පැස්සොත් අඩු ගානේ මිලියන කමාරක්වත් ඕන වෙයි. මේ ජීවන මට්ටමත් එක්ක ඒකන්ද ඒ වගේ ජනතාව ඒ තත්ත්වෙ ඉන්නකොට මේ දේශපාලනඥයන්ට ලේසි දූෂිත මිනිහට මුදලාලියට ජාවංකාරයන්ට වැදබෙන මේ දේශපාලනඥයා අර ඒව බෙදණේව පොඩි පොඩි උදව් කරනවා ඊට පස්සේ දිනුවාට පස්සේ මිනිස්සු ළමයා දාගන්න යනෝ දේශපාලනඥයා ගාවට රැකියාවක් ගන්න යනෝ දේශපාලනඥයා ගාවට දේශපාලනඥයා ගාවට යන්න ඕනේ ඕනම ව්‍යාපාරයක් ආරම්භ කරන්න බැංකු ණයක් හරි ගන්න ඕන වුණා ඒතකොට එහෙම ගිහිල්ලා තියාම රටේ ඉතින් දේශපාලනඥයෝ දූෂිත මිනිස්සු තමයි මේක මෙහෙවන්නේ. ඒ වගේ ඇට පවතින තියෙන chance එක වැඩි. එතකොට ඒ தත්වයට විරුද්ධව තමයි මම දේශපාලනයට ආවේ. අදත් මම ඒ தත්වේ ඉන්නවා. අරගලය දූෂණයට විරුද්ධව කතා කරපු නිසා අරගලයේ හිටපු තරුණ තරුණියෝ වෙනසක් ඕනේ කියලා පට කියන පටන් ගත්තා. වෙනසක් කියන එකෙන් මම අදහස් කරේ ඒක තමයි. වෙනසක් කියන එකෙන් අදහස් කරේ ගන්න පුළුවන් කියන ඔව් ලස්සන මිනිස්සු කඩවසම් මිනිස්සු වෙන්න කියන එක නෙවෙයි නේ එහෙම නැත්නම් ඔලිම්පික් සියම් මිනිස්සු වෙන්න කියන එක නෙවෙයි නේ
ඒ සංස්කෘතියේ වෙනස තමයි මේගොල්ලෝ ඉල්ලුවේ වෙනසක් ඕනේ කියලා. හා. ඒක නැත්නම් අපි අනිවාර්යයෙන් ඒක හිතින්ම අරගලයට උදව් කරේ. හා. අදටත් අරගලේ යටපත් කරලා තිබුණාට රාජ්‍ය ත්‍රස්තවාදී හරහා. හා. අරගලය කියන්නේ සංකල්පය අනිවාර්යයෙන් මේ රටේ එන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. එහෙම නැතුව මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්නේ නැහැ. හා. මේ දේශපාලන සංස්කෘතිය ප්‍රජාතන්ත්‍රවාදීව වෙනස් කරන්න බැරි තැනකට අපේ රට ගිහිල්ලා තියෙනවා. හා. ඒක නැත්නම් පහුගිය දවස්වල අපි දැක්කා මේ දූෂිත දේශපාලනඥ ඔක්කොම ටිකක් අකුල් වැවුලන් අරගෙන ඇංගිලා හිටියා බෙන්සල V8 වල යන අය ඔක්කොම අර පොඩි වැග්න කාර් වල අර වගේ මේ වගේ වෑන් වල එහෙම යන්න පටන් ගත්තා දේශපාලනඥයන් ඇඟට වැදුනා පොඩි බලපෑමක් ආවා පාර්ලිමේන්තුව මට කතා කරන ඒ ආණ්ඩු පක්ෂ ඉන්න හුඟක් තරුණ කට්ටිය කිව්වා අපිට මේ කලකිරලා අපිට මේ කරන්නත් බෑ අපි යනවා යන්න ඒ වගේ මතයකත් හිටියා අරගලේ ශක්තිමත් වෙවි එනකොට හැබැයි තින් අරගලේ ජයග්‍රහණ ලැබුවා. හැබැයි ගෝඨාභය එළෙව්වා කියලා අරගලෙන් ඉල්ලන වෙනස ආවා කියලා මම දකින්නේ නැහැ. කාලේ යන්න පුළුවන් ඇත්ත තේරුම් ගන්න. නමුත් බොරුව එක එක අංශ තිබ්බන එක පැත්තෙන් ඒගොල්ලෝ මඩ ගැව්වා. අනිත් පැත්තෙන් ඒගොල්ලෝ යුද්ධ කරා කියලා ජනතා අතර මතයක් ගෙනිච්චා. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමයි යුද්ධ මෙහෙයුවේ කියලා. ඔව් ඒක 2019 ත් අපි ඒකම තමයි ඇහුවේ. අද වෙනකොට මේ රටේ ජනතාව තේරලා තියෙනවා. යුද්ධයක් දිනන්න තියා ගෝඨාභය රාජපක්ෂට සාමාන්‍ය ප්‍රාදේශීය සභාවක්වත් මෙහෙවන්න පුළුවන් කෙනෙක්ද කියලා ජනතාවට දැන් සැකයක් ඇති වෙලා තියෙනවා වැඩ කරපු හැටියට. ඒතොර ඒ කාලෙත් ඒගොල්ලෝ එහෙම තමයි හමුදාව ඉන්න කාලෙත් එහෙම තමයි ඒගොල්ලගේ අතීතය මෙහෙම තමයි. හැබැයි ඉතින් ජනතාව රවට්ටුවා පොත් ලිව්වා මාධ්‍ය හරහා නොයෙක් නොයෙක් බොරු ප්‍රසිද්ධ ගත්තා. ඒවත් දැන් තේරලා තියෙනවා. කරුමේ තියෙන්නේ මිනිස්සු මිනිස්සු අපේ රටේ ජනතාව මේවා තේරුම් අරගෙන සත්‍ය අවබෝධ වෙනකොට රටට කනකොකාණ්ඩලා ඉවරයි. ඒ වෙන්න ඕන හානිය වෙලා ඉවරයි. අද තේරුම් ගන්න ඕනේ තව අවුරුදු 10කින් තේරුම් අරන් වැඩක් නැහැ නේ. ඒක තමයි විශාලම ප්‍රශ්නේ.